ගාන දුන්නාම ගාන හතර උත්තරේ ලියන්න පුළුවන් අවකලනය කරන්න කියලා ලිව්වාම කිව්වාම උත්තරේ අවකලනය කරලා ලියන ඉතරයි. වැල් පොලිය දැක්ක පළේ වැල් පොලියේ සූ ගානක් නෙමෙයි ඒක. ඒක නිදරණ මුදල් වෙන්න පුළුවන්. ඒක වාර්ෂික වෙන්න පුළුවන්. ඒක වර්තමානකේ වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ගමේ කඩේ මුදලාලි TV එකේ ඇඩ් එකක් දාලා අපේ කඩේ බඩු ලාබයි කිව්වට මිනිස්සු නෑ අරගන්නේ. නෑ එහෙම තේරුමක් නෑ. ඒතර මේ අපි කතා කරන්නේ සංඛ්‍යාත්මක මොෂන් රසස් කරන තොරතුරු. ඒක උකරන්න පේනවා ඊට අමතරව තව මෙතන තියෙනවා ස්කෝ බුක් එක. මෙන්න මේ තමයි දත්ත විද්‍යානුකූලව රැස් කරගන්න විදිය. කලින් ගත්ත shift එක එකයි ගහන්නේ මේක තුල උත්තර ගත්තේ. දැන් මේ shift එකයි දෙකේ ලකම් press කරනවා. මොකද්ද? shift එකයි දෙකයි. press කළා මේ copy එකෙන් එකපාරයි දෙපාර දෙපාරක් දකුණු පැත්තට යනවා. බාණ්ඩ වලට ගන්න කීපිට මේක කොහමද? එකක් පොල් ගෙඩියක් උදැල් ඉස්සර ගන්න පොල් ගෙඩි සියලු පැත්තට. එයා මේ පැත්තට අවරින්න උනා ඒවා ලියන්න ඕනේ නැහැ මේක. ඊටරක් එහාය තියෙන විභාගයක්. ගෝලවල නෙමෙයි. මේකේ වල ලිව්වේ නැහැ කියලා දකුණු ලෙවියන්නේ. ඒක ඉතින් ලියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.